Teruan sarnai, sama sambudu sarnai, supengwat, pingwat, obasilu denatem, turunan ge ashirwade labewa kiyala palamu api prarthana karanawa, ashirwada karanawa. Ada dharma deshanawa ithamathma wedagath wenawa api taruna daruwanta. Ada dawasedi api katha karanna balapuruthu wenne api hemotama nathuwama beri deyak kiyala api හිතාගෙන ඉන්න ඔව් අපිට නැතුවම බැරි දෙයක් ආදරය පින්වත් දුවේ පුතේ අපිට පුළුවන් හැම වෙලාවකම අපි මේ සමාජයේ දරුවන්ට වද දෙන මේ සමාජයේ ඉන්න වයස් ભેදකින් තොරව මිනිසුන්ගේ මනස ක්‍රියාත්මක වෙන තාලය පිළිබඳව ඒ මනසට වැඩි ආතතියක් කනගාටුවක් දුකක් ඇති කරන යම් කිසි කාරණාවක් තිබෙනවාද වේද අන්න ඒ පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබා දෙන්නටයි අපි නිරන්තරයෙන් උත්සාහ කරන්නේ මේ ධර්ම දේශනාවන් පවත්වමින් හුදෙක් අපේ ජනප්‍රියත්වයවත් අපිට මේ වගේ දේවල් කිරීම තුලින් මුදලක් බලාපොරොත්තු වෙනවාක්වත් කුමන හෝ කාරණාවක් අරමුණු කරගෙන නම් නොවි මේ කාලේ විඩංගු කරගෙන අපි අන්තර්ජාලයට ඇවිල්ලා තරුණ දරුවෝ වෙනුවෙන් වයස් ભેදකින් තොරව විශේෂයෙන්ම මගේ රත්තරම් පින්වතුන්ලා වෙනුවෙන් අපිට හැඟෙන දේ අපි අවබෝධ කරගෙන තියෙන දේ සහ අපි ඉගෙන ගන්න දේ තුල අපිට යම් කිසි දෙයක් තියෙනවා මේක වෙනස් කරන්න පුළුවන් මේක අලුත් අදහසක් දෙන්න පුළුවන් ධර්මය තුලින් අදහසක් අපිට දෙන්න පුළුවන් කියලා අපි හිතනවා නම් අන්න ඒ වෙනුවෙන් තමයි අපි මේ කටයුතු කරන්නේ ඒක නිසා අද දවසේ ඉතාමත්ම වැදගත් වෙනවා සමහරු කියනවා ආදරෙන් පරාද වෙලා ඉන්නේ කියලා සමහරු කියනවා ආදරේ නැතුව ජීවත් වෙන්න බැහැ කියලා සමහරුන්ගේ ආදරය Taman සමහර වෙලාවට මහා කරදරයක් කොඩිමිනයක් වගේ කියලා හිතෙනවා අවස්ථා තියෙනවා ආදරය නිසා Tamanගේ ජීවිතේ පවණිත කරගන්න අවස්ථා තියෙනවා ඉතින් මේ ආදරය කියන කාරණාව මොකද්ද ඇයි අපි ආදරේ කරන්නේ ආදරේ කියන්නේ මොන වගේ දෙයක්ද කියන කාරණා පිළිබඳව අපි ටිකක් අද සාකච්ඡා කරන්න කරොත් හොඳයි කියලා මට හිතුණා මක් නිසාද අපි ගොඩක් වෙලාවට කතා බහ කරනකොට ආදරය නිසා තමයි ආදරය කියන වචනේ නිසා තමයි අපිට ගොඩාක් වෙලාවට දුක වැඩිපුරම අපිට දැනෙන්නේ අපි දුක් වෙන්නේ වැඩිපුරම මේ ආදරය කියන වචනේ නිසා ඒක නිසා වර්තමාන සමාජය තුල ලෝකෙම අංක 1ට කතා කරන දෙයක් නම් වැඩිපුර කාලය ගත කරන දෙයක් නම් කාලය වැඩිපුරම විඩංගු කරන යම් දෙයක් තියෙනවා ඒ ආදරේ වෙනුවෙන් වැඩිපුරම ආදරේ නිසා තමයි අපි දුකට කනගාටුට පත් වෙලා තියෙන්නේ එහෙනම් අපි සිරු දිනා මත් දවසේදී ආදරේ ඇති වෙන්නේ ඇයි ආදරේ කියන්නේ කුමක්ද ආදරේ යනු කුමක්ද කියන කාරණා පිළිබඳව ටිකක් අපි සවිස්තරාත්මකව දහම පැත්තෙන් බුදුදහම පැත්තෙන් අපි ටිකක් විග්‍රහ කරන්නටයි සූදානම් වෙන්නේ. එහෙනම් අපි හැමදෙනාම මේ කෙටි දහම් දේශනාව ඉතාමත්ම වැදගත් වේවි කියලා අපි විශ්වාස කරනවා. ආදරෙන් පරිදිලා ඉන්න, ආදරෙන් නිසා දුකටපත් වෙලා ඉන්න, ආදරෙන් නිසා කලකිරලා ඉන්න යම් කෙනෙක් වෙනම් ඒ හැමදෙනාටම මේක අතිශයම වැදගත් කාරණාවක් බවට පත් වේවි කියලා අපි විශ්වාස කරනවා. එනං අපි ධර්මදේශනාව සඳහා සහ සම්බන්ධ වෙමු මේ තැන් සිට. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පින්වත් ඔබ හැම දෙනාටම තෙරුවන් සරණයි. අද මාතෘකාව ආදරය යනු කුමක්ද ආදරය ඇති වෙන්නේ ඇයි කියන කාරණාව හරියට සරලව අපි පැහැදිලි කරලා දෙන්නයි සූදානම් වෙන්නේ ආදරය කියන්නේ පළමුව දැනගන්න ඕනේ සාපේක්ෂතාවයක් ආදරය එක සමානව තියාගන්න කිසිම කෙනෙකුට බෑ කිසිම කෙනෙක් ගාව මේ මොහොතේ තියෙන ආදරය නෙමෙයි තවත් සුළු මොහොතකින් තියෙන්නේ හුදෙක් ආදරය කියලා කියන්නේ ආදරය යනු කුමක්ද කියන එකට ප්‍රශ්න නම් ආදරය යනු කුමක්ද කියන එක ඇති වෙන්නේ ආදරය කියන්නේ මොකද්ද කියන කාරණාවට යන්න කලින් ආදරය ඇති වෙන්නේ ඇයි කියලා ආදරය යනු කුමක්ද කියනවා නම් පින්වතුනි ආදරය කියලා කියන්නේ කර්මානුරූපීව අපිට
ඇති වෙන දෙයක්. කර්මයට අනුවයි අපේ ආදරය අපේ ගාව තියෙනවද නැද්ද කියලා තීරණය වෙන්නේ. එහෙනම් ආදරය කියන්නේ පින්වතුනි දුවේ පුතේ සසර ගනුදෙනුවක් පියව ගන්න අපේ හිතේ ඇති වෙන කර්මානුරූපීව ඇති වෙන රුචි අරුචියටයි අපි කියන්නේ ආදරය කියලා. විශේෂයෙන් මෙතෙන්දී අරුචියට වඩා ආදරය කියලා කියන්නේ අපේ හිතේ කර්මානුරූපීව ඇති වෙන රුචියට. දැන් ඔබට පැහැදිලිද? කර්මානුරූපීව එහෙම නැත්නම් සසර ගනුදෙනුවක් පියව ගැනීමට හෝ සසරේ කෙනෙක්ව ලබා ගැනීමට හෝ සංසාරගත යම් කිසි කාරණාවකදී අපිට ඒ වෙනුවෙන් පෙනී සිටින්නට මේ මොහොතේදී ඇති කරන හදවතේ ඇති කරන රුචියට තමයි අපි ආදරය කියලා කියන්නේ. ඒකට කියන වෙන වචනයක් නෑ. මේක මහ විශාල ලොකු සූත්‍රයක් වගේ දෙයක්. ඒකට තියෙන ලොකුම වචන තමයි ආදරය, ලව් කියන එක. එහෙනම් පින්වත් දුවේ පුතේ හරිම සරලයි. දැන් උදාහරණයකට ගමු. අපි උදාහරණයක් අරගෙන පැහැදිලි කරමු. ඊට පස්සේ මේ පැහැදිලි කිරීමත් එක්ක ඔබට කිසිම දවසක එයා දාලා ගියා කියලා මැරෙන්න යන්න ඕනේ නැහැ. එයා නැති වුණා කියලා දුක් වෙන්න ඕනේ නැහැ. එහෙනම් ආදරය කියන්නේ මොකද්ද? ආදරය ඇයි අපි කරන්නේ? ආදරය තුලින් අපි මෙච්චර දුක් විඳින්නේ ඇයිද කියන එක මේ අද දවසේදී මේ වෙලාවේදී අපිට තාමත්ම හොඳින් දැනගන්න පුළුවන්. හරිම සරලයි. ඒ සරල කාරණා ටික හොඳට ග්‍රහණය කරගත්තොත් අපි කිසිම දෙයක තැනකදී ආදරය කියන වචනය තුළදී අපි පරාද වෙන්නේ නැහැ. ඒක නිසා තරුණ දරුවෝගේ ජීවිතයේද අපි මේ පණිවිඩය දෙන්නේ තාමත්ම කැමැත්තෙන්. ඒක නිසා පුණවත් දුවේ පුතේ තරුණ දරුවන් හැම දිනෙකම මේ දහම් කාරණාව ශ්‍රවණය කරන්න පුළුවන් නම් ඔබට හොඳ අවබෝධයක් ගන්න පුළුවන්. අනිත් එක මතක තියාගන්න, ආදරය කියලා කියන්නේ පුතේ දුවේ වයස් භේදයකින් තොරව අපිට අඩු වැඩි වශයෙන් ලැබෙන දෙයක් ආදරය කියලා කියන්නේ. එහෙනම් ආදරය කියන්නේ මොකද්ද කියලා මම කලින් පැහැදිලි කළ දුන්නා. කර්මානුරූපීව හිතේ ඇති වෙන රුචියට, කැමැත්තට තමයි අපි ආදරය කියලා කියන්නේ. ඒක නිසා අපේ හිතේ ඇති වෙන කැමැත්ත ඒක වයසත් එක්ක ගැළපීමක් නැහැ. අපේ හිතේ කර්මානුරූපීව යම් කෙනෙක් වෙනුවෙන් අපිට ඇති වෙන රුචියට තමයි අපි කියන්නේ ආදරය කියලා. අපි කවදාවත් අපි ආදරය කරනවද තරහකාරයෙකුට? අපේ හිතේ ඇති වෙන අරුචියක් වේ නම්, අකමැත්තක් වේ නම් එතන ආදරය ඇති වෙන්නේ නැහැ. එතන ඇති වෙන්නේ ක්‍රෝධේ, වෛරය, තරහ ඇති වෙන්නේ. එහෙනම් ඒකේ අනිත් පැත්ත මොකද්ද? කැමැත්ත. හරිම සරලයි. හිතේ ඇති වෙන කැමැත්තට තමයි අපි කියන්නේ ආදරය කියලා. ඒක විතක අඩුයි, විතක වැඩි. ඒකට තියෙනවා පරාසයක්, කාල පරාසයක් තියෙනවා. ඒ කාල පරාසය ඉතුරු අයින් වුණා නැති වුණාම අපි අපේ හිතෙන් එයා පැත්තකින් තියලා අලුත් කෙනෙක්ට අපි අවස්ථාව ලබා දෙනවා. අලුත් කෙනෙක්ට අපි අවස්ථාව ලබා දෙනවා. ඒක කර්මානුරූපී වෙන දෙයක් නිසා, කර්මයට අනුව වෙන දෙයක් නිසා. ඒක ඇයි කර්මානුරූපී කියලා කියන්නේ? මිනිසුන් මේ කර්මගත කරන්නේ, එහෙම නැත්නම් මිනිසුන් මේ ගනුදෙනුනේ ඇති වෙන්නේ කර්මානුරූපී. කර්මයට අනුවයි. එහෙනම් සසර කර්ම, සසර ගනුදෙනු, සසරේ මුණ ගැහිච්ච උදවියමයි අපිට මේ ආපහු සරයක් මුණ ගැහෙන්නේ. ඒ මුණ ගැහෙන ක්‍රමවේද කිහිපයක් තියෙනවා. එකක් තමයි තමන්ගෙන් පලිගන්න නම් එන්නත් එන්නත් පුළුවන්. සසර ගනුදෙනුව පියව ගන්න. එහෙම නැත්නම් වෛරයක් සංසිඳව ගන්න පියව ගන්න එන්න පුළුවන්. සසරේ මායාව විදියට එන්න පුළුවන්. සසරේ නායකාරයෙක් විදියට එන්න පුළුවන්. එහෙනම් මේ සීළු දෙනාම එන්නේ අන්න අර අපේ ගනුදෙනුව පියව ගන්න අපේ ගාවට වෛරක්කාරයෙක් විදියට ඇවිල්ලා හරියන්නේ නැහැ. දැන් මගේ ගාවට යම් කෙනෙක් එන්නේ මගෙන් වෛරයක් පිරිමහන නම් මම දන්නවා මේ කෙනා මගේ හතුරෙක් කියලා. එහෙනම් මේ හතුරගෙන් පරිස්සම් වෙන්න මම දැනගන්නවා කලින්ම. හැබැයි එයා ඉන්නේ මගේ හිතවතෙක්, මිතුරෙක් විදියට නම් මම පරිස්සම් වෙන්න උත්සාහ කරන්නේ නැහැ. අන්නේ පරිස්සම් වෙන්න උත්සාහ නොකරන වෙලාවේ අන්න රාපු කෙනා අපෙන් ඒ ගනුදෙනුව පියව ගන්නවා. එහෙනම් පින්වතුනි, මම ඒ එන කෙනා ගනුදෙනුව පියව ගන්න එනකොට මම ඒ ගනුදෙනුව පියව ගන්න මගේ පැත්තෙන් මම කර්මයට අනුව, කර්මන් රූපීව මම යාට උපකාර කරනවා, උදව් කරනවා.
එනම් මම උදව් කිරීම කොහොමද වෙන්නේ? මගේ හිතේ ප්‍රියතාවයක් ඇති වෙනවා. මගේ හිතේ කැමැත්තක් ඇති වෙනවා. එහෙනම් එයා ඒ මිනිස්සයා හෝ යම් කෙනෙක් ඉන්නේ මගෙන් පලිගන්න. හැබැයි මම දකින්නේ එයා මගේ රාජකුමාරයා විදියට. එයා මගේ රාජකුමාරි විදියට මම දකිනවා. එහෙනම් මෙතන ගනුදෙනු සිද්ධ වෙලා අන්න අර අකුසලයේ මෝදු වෙනකොටම සියල්ලම අහෝසි වෙලා යනවා. ඒක නිසා තමයි පින්වත් දුවේ පුතේ ඔබ අතාරින්නේ. ඔබට වඩා හොඳ කෙනෙක් එයාට මුණ ගැහෙනවා. ඊටත් වඩා අස්සම් කරලා පොරොන්දු දීලා සියල්ල කරලා සාකිකාරෝ දෙපැත දියාගෙන අස්සම් කරලා මඟුලක් කනවා. එහෙම නැත්නම් විවාහපත් වෙනවා. ඒ විවාහපත් වෙන කෙනා මුළු ජීවිත කාලෙම ඉන්නවද? නැහැ. ඈ ඒ ගනුදෙනුව පියව ගත්තට පස්සේ යනවා. ගනුදෙනුව. ඒ ණය ටික ගත්තට පස්සේ යනවා. ඊට වඩා ප්‍රබල කාරණාව තමයි අර පොරොන්දම් බල්ල ඒ මෙව කරන සියල්ල දෙක කරලා එක වහලක් යනට ඇවිල්ලා සියල්ල කරගන්නවා. පුංචි කාරණාවක් නිසා මාර්යාව අපට පත් වෙලා එක පොළු පහරින් නෝන මැරෙනවා. එහෙනම් අන්න අකුසල් ක්‍රියාත්මක වෙනවා. ඒ අකුසල් ක්‍රියාත්මක වෙනකොට ආදරෙත් නැහැ, එකතු වීමත් නැහැ, මොකක්වත් නැහැ. අරක පිය වෙනවා. ඒක නිසා අපි කෙනෙකුට හිත ඇදලා යන්නේ ඔන්න ඔය කාරණා නිසා. ඒ හිත ඇදලා යන එකට අපි නමක් දීලා තියෙනවා ආදරේ. ඔබට මම හිතන්නේ හොඳට පැහැදිලි වෙන්න ඇති කියලා හිතනවා. ඒක නිසා අපි ගොඩ දුවේ පුතේ, අපේ හිතේ ඇති වෙන ආදරය ඒක සලොන් රේඛාවක් වෙන්නේ. අපේ හිතේ ඇති වෙන ආදරය මෙහෙම උඩට යනවා, පල්ලෙහාට එනවා, ආපහු උඩට යනවා, පල්ලෙහාට එනවා, විවිධාකාර වෙනවා. මට වැඩිපුරම ආදරේ මට මම ජී කියනවා සංසාරගත. මේක හැම වෙලාවෙම හරියන්නේ නැහැ. ඔබ දන්නවා මැරෙන කම්ම හොඳට ජීවත් වෙච්ච ආචිර සීල අපි දකිනවා. කිසියම් කරදරයක් නොතුණි ආචිර සීල අපි දකිනවා. ඒ ගනුදෙනු පියව ගන්න ආවට පින්වතුනි එතන තියෙනවා ප්‍රබල බැඳීමක්, ප්‍රබල අදිෂ්ඨානයක් තියෙනවා, පාරමිතාවක් තියෙනවා. අන්න එහෙම උදවිය රණ්ඩු වෙනවා තමයි. හැබැයි එක ලබේ ජීවිතේ ලස්සනට ඉස්සරහට අරගෙන යනවා. බහුතරයක් දෙනා එන්නේ ජීවිත ඉස්සරහට අරන් යන්න නොවේ. අපින් පලියක් ගන්න, අපින් ණයක් ගන්න, අපිව නැති කරන්න, අපිව මරන්න, අපි මාරයා වෙන්න. ඉතින් ඒ සියල්ල කලින් එන්න කලින් ඔය සියල්ල කරන්න කලින් අපිට පේන්නේ ඉස්සරහට දාගෙන මූණ මොකද්ද? ආදරය කියන මූණ. ඒක නිසා ඒ වෙස් මූණ දාගෙන අපේ ගාවට එනකොට අපිත් ඒක උදව් කරනවා. එයි අර අකුසලය හරි ප්‍රබලයි. ඒක පියවන්නම අවශ්‍යයි. ඒකට මම මූණ දෙන්නම අවශ්‍යයි. ඒක නිසා තමයි ඒ වගේ කර්මානුරූපීව මේ වගේ සිදුවීම් සිද්ධ වෙන්නේ. ඒක නිසා පින්වතුනි ආදරය කියන්නේ සාපේක්ෂ දෙයක්. තවත් කෙනෙකුගෙන් තවත් කෙනෙකුට හිතේ ඇතිවෙන රුචියට තමයි අපි ආදරය කියලා කියන්නේ. ඒක නිසා රුචිය අඩු වෙනකොට ආදරය කියන වචනෙට මොකද්ද වෙන්නේ? අඩු වෙනවා. රුචිය වැඩි වෙනකොට මොකද කියන්නේ? ආදරය කියන එක වැඩි කියලා අපි කියනවා. එහෙනම් සමහර වෙලාවට ගොඩාක් රුචියක් තිබිලා තවත් මාසිකින් දෙකකින් ඒක රුචිය ටිකක් අඩු වෙන්න පුළුවන්, කැමැත්ත අඩු වෙන්න පුළුවන්. එතකොට යාව මඟහන් ස්වරූපයක් අපි දකිනවා. එයාට මං එච්චර කැමති නෑ දැන්. කැමති නැත්නම් මොකද? රුචිය අඩු වෙලා තියෙන්නේ, කැමැත්ත අඩු වෙලා තියෙන්නේ. එහෙනම් මම මේ කරන්නේ මොකද්ද? කර්මානුරූපීව අර ඉන්න කාලෙදි මම ගනුදෙනු ටික පියව ගත්තා. එහෙනම් දැන් මම එයා අතහරින්න ඕන. එයාට තියෙන රුචිය මගේ හිතේ කර්මානුරූපීව කර්මයත් එක්ක බැඳිච්ච දෙයක් නිසා ඒක නැති වෙලා යනවා. ඒක නිසා සමහර වෙලාවට අලුත් කෙනෙක් එන්න පුළුවන්, අලුත් කෙනෙක් නෑවිල්ලෙන්න පුළුවන්. එහෙනම් හැම මොහොතකම දැන් අපි බලමු ඉසිදාසිගේ කතාව ගන්නකෝ. ඉසිදාසිගේ කතාව ගන්නකෝ පුඹතුනි. ඉසිදාසිය කියලා කියන්නේ ඉතාමත්ම සුන්දර, ඉතාමත්ම ලස්සන කාන්තාවක්, තරුණියක්. මේ ඉසිදාසිය කසාද බඳිනවා. කසාද බඳලා නැන්දම්මගේ ගෙදරට යනවා. නැන්දම්මගේ ගෙදරට ගිහිල්ලා සතියකින් ඉතාමත්ම හොඳ දීනියක් විතර ඉන්නවා. කිසිම වරදක් නැහැ. ඉතාමත්ම ලස්සනයි, ඉතාමත්ම ප්‍රියජනකයි. හැබැයි සංසාරගත කර්ම කොයිතරම් ප්‍රබලද?
දැම්මේ ඉසිදාසිය කසාද බැඳලා ගෙදරට ගියාම නැන්දම්මයි ගෙදරට ගියාම මේ ඉසිදාසිය කසාද බැඳපු නැන්දම්මගේ තම මාමණ්ඩිගේ එහෙම නැත්නම් තාත්තගේ අම්මගේ හොඳට හිත දිනාගෙන ජීවත් වෙන තරුණියක්. හැබැයි ඉසිදාසිත් එක්ක ජීවත් වෙන්න කිසි වරදක් නැති මේ තරුණියත් එක්ක ජීවත් වෙන්න ස්වාමි පුරුෂයා කැමති නැහැ. කිසි වරදක් පේන්නේ නැහැ. කැමැතුකුත් නැහැ. ඉතින් සත්‍යයයි දෙකයි මේ විවාහ තියෙන්නේ. අම්මා තාත්තා නෝ මොකද කොල්ලුඹට වෙලා තියෙන්නේ මෙච්චර හොඳ කෙල්ලෙක්. අනේ යමේ මට මෙහෙම වැඩ කරේ මට හැබැයි මං යාවක් එක කැමති නැහැ. ඔන්න බලන්නකෝ සසරේ හැටි මං යාට කැමති නැහැ. එහෙනම් අකමැත්තාවේ මොකක් නිසාද? සසර ගනුදෙනු වල ප්‍රබලත්වය. කර්මයේ නිසා අප එකක්. ඒක නිසා ඉසිදාසි ඔය විදියටම හත් දිනක් කසාද බදිනවා. හත් දිනක් කසාද බදිනු කිසිම කෙනෙක් ඉසිදාසියගේ නරක දකින්නේ නැහැ. ඒ නරක දකින්නේ නැති නිසාමයි මේ කර්මයට අනුව මේ හැම දෙයක්ම සිද්ධ වෙනවා. හැබැයි මේක මෙහෙම අපි දැන් උත්සාහ කරන්නේ මෙයාගෙන් වරදක් වුණේ නැහැ නේ ඔයාට. ඇයි එනවා ඔයා මෙයා දාලා යන්නේ? ඕක හත් දකින්න විතරයි. ඕගෙන අහන්න විතරයිනේ. බලන්නකො පුදුම මිනිස්සේ මේ මිනිස්සයා මේ ගෑනු ළමේ දාලා යනවා. මේ මිනිස්සකින් කිසි මේ ගෑනු ළමකින් කිසි වරදක් වුණේ නැහැ කියලා බලන් ඉන්න කෙනෙකුට කියන්න පුළුවන්. හැබැයි පින්වතුනි ඒක හරිම වැරදි කතාවක්. අපි විශ්වාස කරන්න ඕනේ, අපි දැනගන්න ඕනේ මොකද්ද කර්මය කියලා. කර්මයට කිසිම දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ. කර්මානුරූපීව ඒ දේ සිද්ධ වෙනවා ඇත්ත. එහෙනම් ඔබ කල්පනා කරන්න ඕනේ දැන් මේ වගේ දේවල් දෙමට ජීවිතේ වෙලා තියෙන්නේ. හැම මොහොතක්ම කල්පනා කරන්න තමන්ගේ පැත්ත විතරක් නෙමෙයි අනිත් පැත්තත් කල්පනා කරන්න ඕනේ. මේක දෙපැත්තක්. ආදරේ තනියම කරන්න බෑ. ආදරය කියලා කියන්නේ කාරණා දෙකක්. පින්වතුනි පුතේ ඒක නිසා ඒ කාරණා දෙක මොකද්ද කියලා අවබෝධ කරගන්න ඕනේ. කාරණා දෙක තමයි ඔබේ හිත ඇදලා යනව නම් යම් කෙනෙක් වෙනුවෙන් එයාගේ හිතත් ඇදලා එනව නම් මේ ගනුදෙනුව පිළිබඳව ඉතාමත්ම පරිස්සමෙන් ඔබ බලන්න ඕනේ. ඉතාමත්ම පරිස්සමෙන් බලන්න ඕනේ. ඇයි මගේ හිත ඇදලා යන්නේ? මේ සංසාර ගමනේ මගේ හිත කොච්චර මිනිසුන්ට ඇදලා ගියාද? මගේ හිත කොයි තරම් කාන්තාවට ඇදලා ගියාද? මං කී දෙනෙකුට මේ සංසාරේ ආදරය කරාද? ඔය ආදරය කරපු කිසිම කෙනෙක් නතර වෙලා හිටියේ නෑනේ ඔබත් එක්ක. මොකක් හරි ගනුදෙනුවක් පියව ගත්තා, මගේ හැරලා ගියා. ඒක ළමෙක් දා උපදින්න වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දීපලක් වෙනුවෙන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අම්මා තාත්තා වගේ වෙන්න පුළුවන්. ළමයි වෙනුවෙන් වගේ වෙන්න පුළුවන්. එහෙනම් අපි මේ ආපු පුංචි කාලයට අපේ හිතේ අපි දැන් බලන්නකෝ ආදරය කරන්න පටන් අරගන්නේ අම්මට ඉස්සල්ලා. එදා ඉඳලා මරණය දක්වාම අපි අවුරුදු 70ක් ජීවත් වුණා කියලා බලන්න. ඒ අවුරුදු 70ට පින්වත් දුවේ පුතේ අපි කී දෙනෙකුට අපි මේ හිත ඇදලා ගියාද? කී දෙනෙක් වෙනුවෙන් අපි මේ හිත නැමුණද? ඒ නැමිච්ච උදවිය ගණන් කරෝදී මම හිතන්නේ පොත් මදිලියක්. අපි නතර වුණාද? නතර වුණේ නැහැ. ඒ අය එනව මොනවා හරි දෙයක් අපි අරගන්නෝ, මොනවා හරි දෙයක් අපිට දෙනවා යනවා. හොඳට බලන්න බා. හොඳට බලන්න. ඔබ ආදරය කරපු උදවියට, ආදරය කරන උදවියට ලිස්ට් එකක් හදන්න. ලිස්ට් එකක් හදලා ඉස්සරහින් ලියන්න. මෙයා කොච්චර කාලයක් හිටියේද? එයා මගෙන් මොනවද ගත්තේ? එයා මගෙන් මම එයාට මොනවද දුන්නේ? එයාගෙන් මම මොනවද ගත්තේ? මේ ලිස්ට් එක හදාගන්න පුළුවන් නම් සසර ගනුදෙනු ටික ලස්සනට බලාගන්න පුළුවන්. හොඳට බලාගන්න පුළුවන් මෙන්න මේවයි කියලා. ඒක නිසා හරිම සරලයි. හරිම සරල විදියට අපිට මේ වැඩේ මේ දේ ගන්න පුළුවන්. මොකද්ද? ආදරය කියලා කියන්නේ සාපේක්ෂ දෙයක්. ආදරය කියලා කියන්නේ පින්වතුනි එක්කෙනාගෙන් එක්කෙනාට වෙනස් වෙන දෙයක්. ආදරය කියලා කියන්නේ පින්වතුනි අකර්මානුරූපීව අපේ හිතේ ඇති වෙන රුචියටයි අපි ආදරය කියලා කියන්නේ. ඒ ආදරයට පළමු බීජය තමයි කර්මය, සසරේ වපුරපු කර්මය. තව හොඳම උදාහරණයක්. ඔකර එනවනේ අපිට මේ වයස් ભેදයක්. අපි විශේෂයෙන් කියනවා අපිට වඩා වැඩිමල් කෙනෙක් අසත නැහැ. ඒක එහෙම නෙමෙයි ලෝක සම්මතේ. කිසිම ආචිර සීයල වගේ ඉන්න උදවියක් අසාද බැඳපු උදවිය ඉන්නෝ නේද කර්මානුරූපීව ඇති වෙන රුචිය. තවත් කෙනෙකුට මෙයා කැතට පේනවා. මට මෙයා පේනවා රාජ කුමාරයෙක් වගේ. කළුම කළු ළමයෙක් ඉන්නවා. මේ ළමයට ආදරයක් ඇති වෙනවා. ඒ ළමයා සුදු ළමයෙක්ව
හොයාගන්න. එතකොට තවත් බලන් ඉන්න එක්කෙනෙක් ඉඳන් කියන මේ බලන්නකෝ කිරි පැණි වගේ ලස්සන හිටින මේ දෙන්න පාටින් කොච්චර අසමානද මේ දෙන්න කොච්චර නොගැලපෙනවද කියලා කියන එකට කියන්න පුළුවන් බලන් ඉන්න මට කියන්න පුළුවන් හැබැයි මේ ආදරය කරන මේ ගනුදෙනු කරන දෙන්න මේ රුචිය නිසා ඇදෙන ගිහිපු දෙන්නට මේව පේනවද නෑ ඒ සියල්ලම යටපත් වෙන මොහොදු වෙන අර ආපු රුචිය ප්‍රබල කරනවා ආපු රුචිය ප්‍රබල කරනවා ඒක හරිම සරලයි පුතේ දුවේ මේක ඒක සරලක මේක ප්‍රබල කරනවා. ඉතින් ඒක නිසා හිතේ ඇති වෙන රුචියට අනිත් සියලු දේවල් යටයි. සල්ලි භාගය යටයි, කුලමල ભેද යටයි, වයස් ભેද යටයි, ඒ වගේම තමයි පාට ලස්සන කැත මේ හැමදේම යට වෙලා තියෙනවා රුචිය නිසා. උස, මිටි, මහත, කළු, සුදු මේ සියල්ලම යටපත් වෙලා තියෙන මොකක් නිසාද පුතේ දුවේ? තමන්ගේ හිතේ ඇති වෙන රුචිය නිසා. මම දැන් මේ සරල කාරණාවක් ඔබට ඉතාමත්ම හොඳින් තේරෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා. ඉතින් එහෙම තේරුණා නම් අපි කල්පනා කරන්න ඕනේ කිසිම දවසක අපි නතර වෙන්නේ නැහැ ආදරයේ ගාව. අපි ඉස්සරහට යනවා. ආදරය කරනවා ලක්ෂ ගාණක් අපිට. කෝටි ගාණකට අපි ආදරය කරනවා. ඒක නිසා ලක්ෂ ගණන් කෝටි ගණන් අපි මේ සසරේ ආදරය කරලා තියෙනවා. ඒ අයගෙන් අපි ලබාගෙනත් තියෙනවා, එයාට අපි වැඩිපුර දීලාත් තියෙනවා. ඒක නිසා ආදරය කියලා කියන්නේ ගනුදෙනුවක් පියව ගන්න හිතේ ඇති වෙන රුචියටයි අපි ආදරය කියලා කියන්නේ. ඒක නිසා ඒක ළමය වෙන්න පුළුවන්, ඒක මහත්ය වෙන්න පුළුවන්, ඒක නෝන වෙන්න පුළුවන්, ඒක අම්ම තාත්ත වෙන්න පුළුවන්. මේක තමයි ආදර මාතෘකාවද. අද ධර්ම කාරණාවද මේ විදිහටයි අපි ඔබට දේශනා කළේ. මේක හරි සරලයි. ඒ සරල දේව හිතන්න. ඒක නිසා පින්වතුනි මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ කර්මානුරූපීව කර්මය බීජය වපුරලා තියෙන සසරේ. ඒක නිසා ඒ වපුරපු බීජය දැන් පැලයක් වගේ මෝදු වෙලා තියෙනවා. අන්න ඒක අතු ගිහිල්ලා ලස්සන ලොකු ගහක් වෙලා තියෙනවා. දැන් තියෙන්නේ ඔබට මේක තේරුම් ගන්න. ඒක නිසා නතර වෙන්නේ නැහැ ආදරය කරන කට්ටිය. අපි පැන ආදරය හොය හොය යනවා. ඇයි ආදරය හොයන්නේ? ගනුදෙනු ටික පියව ගන්න ඕන නිසා. මම හිතන්නේ ගොඩාක් දෙනෙක් ධර්ම දේශනාව ශ්‍රවණය කරා, කෙටියෙන් නමුත් දේශනා කරන්නට යෙදුණා. ඉතින් මගෙන් මොනවා හරි මේ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා නම් ඔබට ඉදිරිපත් කරන්න පුළුවන්, ඔබට අහන්න පුළුවන්. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවද ආදරය සම්බන්ධයෙන් තියෙනවා යටින් කමෙන්ට් එකක් දාන්න පුළුවන්, නැත්නම් පෞද්ගලික අපිට කතා කරන්න පුළුවන්. ආදරය සම්බන්ධයෙන් මොනවා හරි කාරණාවක් තියෙනවා නම් ඔබ මගේ දන්නවා වැඩිපුරම බැටකන්නේ ආදරය නිසා, ඔබ වැඩිපුරම හිත සිදවීම ඇති කරගන්නේ ආදරය නිසා, වැඩිපුරම ඔබේ තියෙන මාතෘකාව ආදරය නිසා. ආදරය ඉතින් ඒක නිසා එක සාපේක්ෂ දෙයක්, අඩු වැඩි වෙන දෙයක්, එක එක්කෙනාගේ වෙනස් එක එක්කෙනාට වෙනස් දෙයක්. ඔබට යම් කිසි ගැටලුවක් තියෙනවා නම් ආදරය සම්බන්ධයෙන් අපිට ධර්මානුකූලව ඒකට උත්තරයක් දෙන්න පුළුවන්. මොකද්ද ඔබට තියෙන ප්‍රශ්නේ කියලා අපිට ඉදිරිපත් කරන්න පුළුවන් නම් මම හිතන්නේ පෞද්ගලිකව තමයි ගොඩාක් දේවල් ඉදිරිපත් වෙන්නේ. ඒක නිසා පොදුවේ ආදරය පිළිබඳව කතා කරන්න ගොඩක් දෙනා අකමැති මාතෘකාවක්. එහෙමනම් ඔබට අපේ WhatsApp පණිවිඩයක් කියවන්න පුළුවන් 0717 880898 කියන දුරකථන අංකයට අපේ WhatsApp පණිවිඩයක් කියන්න. ස්වාමින් වහන්සේ ආදරය අප එපා වෙන්නේ ඇයි? සේරම කල කිරීම. ආදරය එපා වෙනව නෙමෙයි, යම් කෙනෙකුට ආදරය ඇති වෙලා තියෙනව නම් ඒක දීර්ඝකාලීනව වෙන දෙයක් නෙමෙයි. ආදරය කියන එක ආදරය කියන සසංක ආදරය කියලා කියන්නේ පුතා සාපේක්ෂව ඇති වෙන දෙයක්. ඔයා ආදරය කරන කෙනා ඔයාට මේ වගේ ආදරේ නැහැ. මේ ඔයාගේ හදවතේ තියෙනදී ආදරය කියලා කියන්නේ තමන්ගේ හදවතේ කර්මානුරූපීව ඇති වෙන රුචියට කැමැත්තට තමයි අපි ආදරය කියලා කියන්නේ. මේක දීර්ඝකාලීන නෑ. ඒ කැමැත්ත ඇති වෙන කර්මානුරූපීව. ඒ කර්මානුරූපීව ඇති වෙලා ඒක තමන් යම් කෙනෙක් එක්ක ගනුදෙනු කරන කාල සීමාවක් තියෙනවා. ඒ කැමැත්ත තියෙන කාල සීමාවක්. අන්නේ කාල සීමාවේදී ඉවර වෙච්ච ගමන් එයාට ඔයා පේන්න බෑ. ඒ නැත්තම් ඔයා එයාට පේන්න බෑ. ඒ නිසා ඒ තියෙන රුචිය අඩු වෙලා යනවා. ස්වාමීන් වහන්සේ ආදරේ එපා වෙන්නේ යන්නේ එකයි. රුචිය අඩු වෙලා. හැබැයි ඔට ආදරේ එපා වෙන්නේ නැහැ පුතා. සංසාර ගමනේම මිනිස්සු අපිට ගනුදෙනු පියව ගන්න ඉන්න නිසා ඔය එපා වෙච්ච තැනින් අලුත් දෙයක් ආපහු ආරම්භ වෙනවාමයි. මල්ලි කෙනෙක් මම කෙනෙක්ගේ ආදරයක් ඉල්ලුවොත්
ඒකට මොකද කරන්නේ? මල්ලි කෙනෙක් වෙන්න ඕනේ මං හිතන්නේ. මල්ලි කෙනෙක් මම මට තේරුන්නේ නැහැ මොකද්ද කියලා. මොකද්ද සම්බන්ධ කියන්නකෝ මට පැහැදිලි නැහැ ඒ කතාව. මල්ලිලා එක කෙනෙක්ගෙන් ආදරයක් ඉල්ලුවා. කරන දෙයක් නෑ. සසරේ ගනුදෙනු පියව ගන්න මල්ලි කෙනෙක්ද අක්ක කෙනෙක්ද නංගි කෙනෙක්ද තාත්තා කෙනෙක්ද කියන කාරණාව අදාළ වෙන්නේ නෑ. ගනුදෙනු පියව ගන්න අවශ්‍ය නම් ඒක අදාළ වෙන්නේ නැහැ. වයස ඒක වයසට අදාළ වෙන්නේ නැහැ. ඒක ලෝකයේ අසම්මතයක් කියලා තේරුණාට ඒක කරන්න දෙයක් නැති දෙයක්. මොකද හේතුව ගනුදෙනුවක් පියව ගන්න වයස් භේදයක් නැහැ. ගනුදෙනුවක් පියවලා ඉවර කරන්න වයස් භේදයක් නැහැ. එහෙනම් ඔබ කල අපි කෙනෙකුට රුචියක් ඇදලා දැන් අපි දැකලා තියෙනවා මේ ඕනතරම් සියලාචර වගේ උදවිත ආදරය කරනවා. හැබැයි යාට ආදරය. යාට කැමති. බලන් ඉන්න කෙනා යෝමි ආචාර්ය කෙනෙක් මේ 100 කෙනෙක් නේද ආදරය කරන්න දන්නේ කියලා මේ ඕන කෙනෙකුට චෝදනා කරන්න පුළුවන්. ඒක කිසිම අදාළ අත්වයක් නැහැ. ඒ ආදරය හදවතේ ඇති වෙච්ච කෙනා. ආදරය කියලා කියන්නේ මොකද්ද? ගනුදෙනු පියව ගන්න ඇති වෙන රුචියට ආදරය කියලා කියන්නේ. මේ බැඳීම ඒත් හරිම හරින්න ඕනේ. ඒත් ඒක හරිම සීරු කර්ම. බැඳීම් කියන්නේ අතහරින්න බැඳීම අතහරින්න කියන්නේ රුචියනේ කැමැත්ත. ඕනම දෙයකට අතහරින්න බැරි නම් ඒක ඒක අපි අල්ලගෙන ඉන්නවා. අල්ලගෙන ඉන්නවා. ඉතින් අල්ලගන්නේ ඇයි? ඒකට තියෙන කැමැත්ත නිසා. කැමැත්ත නිසා. දැන් අපි ගෙදර බලන්න. අපි අලුතෙන් බඩුවක් කරගන්නවා. අලුතෙන් දුරකතනක් ගන්නවා. අලුත් නිසා අපි ඒකට ඇලෙනවා. ඒක ටික ටික පරණ වෙද්දී ඒකට කැමතිද? නැහැ. ඒකේ අලුත් කාලෙදී ඒකට ගොඩාක් අපි ඇලිලා යනවා. පරණ වෙන්න මොකද වෙන්නේ? අපි ඒකට තියෙන කැමැත්ත ටික ටික ෂේ වෙලා යනවා. ඒක නිසා බැඳීම් කියන්නේ ටික ටික ෂේ වෙන දෙයක්. අයින් කරන දෙයක්. ඒක නිසා බැඳීම් අයින් කරන්න ඔබට මනසින් ඔබ ධර්ම අවබෝධයක් ලබා ගන්නව නම් ඒක ඉතාමත් වේගෙන් කරන්න පුළුවන්. හැම දෙයක්ම සදාකාලික නෑ. මිනිසා සතාසී උපාව මහ පොළොව මේ මහ මුහුද කිසිම දෙයක් සදාකාලික නෑ. මේ හැම දෙයක්ම විනාශ වෙලා යනවා. ඒක නිසා බැඳීමත් විනාශ වෙනවා. බැඳීම කියලා කියන්නේ මොකද්ද? සසර ගනුදෙනු පියව ගන්න අපේ හිතේ ඇති වෙච්ච කැමැත්තට. ලෝකයා එක පිළිගන්න ගනීවිද? ලෝකයා පිළිගන්නේ නැහැ. ඒකම තමයි මම දැන් කිව්වේ සම්මතයකින් අසම්මතයක් කියනවා කියලා. ලෝකයාට අදාළ නැහැ මේ කර්මය. මිනිසුන්ට අදාළ නැහැ මේ කර්මය. ඒක දැන් කර්මวิෂය බුදුහාමුදුරුව කියනවා කර්මวิෂය පිළිබඳව හිතන්න වචන් එපා කියලා. ලෝකෙට ඕනවට ලෝක මිනිස්සු විනා වෙනවා. ලෝකෙට ඕන නිසා කර්මනුරු කර්ම පරිසන්දෙන්නේ නැහැ. ඒක නිසා ලෝකයා අදාළ වෙන්නේ නැහැ. කර්මය පරිසන්දෙනව නම් ඒ වෙලාවේදී අපි ඒක කරනවාමයි. ඒක අපි කරනවාමයි. මුළු ලෝකෙම කියනවා මේක කරන්න එපා. හැබැයි මම මේක කරනවා. මොකද හේතුව මගේ කර්මය ප්‍රබලයි. ඒක නිසා ලෝකයා අදාළ වෙන්නේ නැහැ. කර්ම පරිසන්දෙtti. බැඳීම් ජීවිතේ නැති තරමට තමයි අපි හැමෝටම හිතේ සතු. ඔව්. බැඳීමක් තියෙනව නම් ඒ බැඳීම ආරක්ෂා කරගන්න අරුණ මහත්තයා අපි කොයිතරම් මහන්සි ගන්නවද? තමන් ගාව ඉන්න බැඳීම් ටික ආරක්ෂා කරගෙන තමන් වටේ ඉන්න බැඳීම් ටික කැඩිලෙයි කියලා අපි කොයි හැම මොහොතකම උත්සාහ කරන්නේ. ඒ උත්සාහ කිරීම මහා දුකක්. මහා දුකක්. බැඳීමක් ඇති වෙන තැනම තියෙන්නේ මොකද්ද? දුකේ ආරම්භය. දුකේ ආරම්භය. එහෙනම් මේ ජීවිතයේ ඉපදෙනකොටම මේ ජීවිතයේ කර්මානුරූපීව මනුසාත්මයක් ලබා ගන්නකොටම පින්වතුනි මොකද්ද අපි උරුම කරන්නේ? දුක උරුම කරන්නේ. ඒ දුක උරුම කරන්නේ ඇයි? අපි මේ මිනිසයා කියන නිසත්වයා හැම මොහොතකම ඇලෙනකමයි කරන්නේ. ඒ ඇලීම් ගලව ගන්න පොඩ්ඩක්වත් උත්සාහ කරන්නේ නැහැ. ඒක නිසා හැම බැඳීමක්ම ජීවිතේට මහා බාධාවක් කරදරයක්. ඇලීම් බැඳීම් නැති වෙන තරම් සතුට තමයි. හොඳයි. තව ප්‍රශ්න තියෙනවද? තව ගැටලු කාරණා මොනව හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක උත්තර දෙන්න පුළුවන්. එහෙනම් මේ ප්‍රශ්න අහනකම් මම ඔබට කියන්නම්. අපි ලබන ජනවාරි මාසයේ අන්තිම ඉඳලා
පැවිදි පින්කම් සිදු කරන්න සූදානම් වෙලා ඉන්නවා. මේ පැවිදි පින්කම් වලට අපි සහභාගී කරගන්නේ අවුරුදු 16යි අවුරුදු 30යි අතර ළමයි. ඊට අමතරව අපි දීර්ඝ කාලීනව කැමැත්තක් නැති වුණාට කෙටි කාලීනව පැවිදි ජීවිතයක් ගත කරන ආසාවෙන් ඉන්නව නම් ළමයි, තරුණ උදවිය හරි ඊට වඩා වැඩිමහල් උදවිය හරි වයස් භේදිකයන් නැතුව අපි එකට අවස්ථාවක් ලබා දීලා තියෙනවා. මේක කෙනෙකුට කියන්න පුළුවන් මේක විනය පිට පොතේ නැහැ, මෙහෙම එකක් කරන්න බෑ කියලා. ඔව්, විනය පොතේ නැති කාරණාවක් තමයි. හැබැයි කෙනෙකුට පැවිදි ජීවිතයක් ගත කරන්න එක දවසක් හරි අවස්ථාවක් ලබා දෙනවා නම් ඒක මහා පිනක්. ඒක නිසා ඒක මහා විශාල කුසල කර්මයක්. ඉතින් ඔබ ගොඩාක් වෙලාවට තාවකාලිකව පැවිද්දක් ලබාගෙන සිවුර පැවිදි වෙලා ඒක ගැටලුවක් නෑ. අපිට පැවිදි ජීවිතයක් ආරක්ෂා කරගන්න කර්මානුරූපීවයි. කර්මයට අනුව තමයි, මහා පිනක් අනුව තමයි, කුසලයක ප්‍රතිඵලයක් තමයි මේ පැවිදි ජීවිතය කියලා කියන්නේ. ඉතින් ඒක නිසා පැවිදි ජීවිතයකට එන්න ඔබට ආසාවක් තියෙනවා නම් අපේ උදව් කරනවා. ඒක එක දවසක් හෝ මේ පැවිදි ජීවිතයක් තුළ ඉන්න පුළුවන් නම් ඒක මහ විශාල පිනක්, මහ විශාල කුසලයක්. මොකද අපිට මේ ශික්ෂාපදයන් විනය අපිට ආරක්ෂා කරගෙන ජීවත් වෙන්න පුළුවන් නම් ඒක මහ විශාල කුසලයක්. ඉතින් ඒක නිසා අපි ඒ වෙනුවෙන් තරුණ දරුවන් වෙනුවෙන් අපි මේ අවස්ථාවත් ළඟා කර දෙනවා ඉදිරියේදී. ඉතින් ඔබට පුළුවන්කමක් තියෙනවා අපිත් එක්ක සහසම්බන්ධ වෙලා හැම දෙයක් ගැනම සාකච්ඡා කරලා ඔබට ධර්මයේ පැත්තෙන් යොමු වෙන්න. විශේෂයෙන් දැන් අපේ තරුණ දම් සභාව කියන අපේ මේ වැඩසටහන තුළ දැන් ළමයි 400ක් විතර ඉන්නවා සම්බන්ධ වෙලා. ඉතින් මුළු ලෝක ලංකා වටේම මේ වැඩසටහන අපි ඉස්සරහට අරගෙන යන්නයි බලාපොරොත්තු තියෙන්නේ. ඉතින් ඒකට රාජ්‍ය මැදිහත් වීමකුත් එක්ක ඉස්සරහට අපි මේ තරුණ දම් සභාව අරගෙන ගමින් ගමටම යන හිතාගෙන ඉන්නවා, වැඩ පිළිවෙලක් සකස් කරනවා. ඉතින් අපිට අවශ්‍ය වෙන්නේ වයසක උදවියට වඩා තරුණ උදවියගේ මනසට ධර්මයේ ටිකක් දෙන්න. එතකොට මේ දාට ඉදිරියට ලස්සන වෙයි, දැන් නැතුණත් ඉදිරිය ලස්සන වෙයි. ඉතින් ඒක නිසා තරුණ මනස ලස්සන කරන්න ධර්මයේ තුලින් අපි උත්සාහ කරනවා. එහෙනම් ටිකක් හිතලා බලන්න ඕනේ දැන් සාමුදුරුවනේ. ඔව්, ඉතින් ඒක තමයි ධර්ම අවබෝධයක් ලබා ගන්නවා කියලා කියන්නේ. දැන් ටිකක් හිතන්න ඕන එකක් තමයි. ඉතින් හිතන්න හිතුවොත් අපිට නිවැරදි ධර්ම අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඒකින් ගැලවෙන්නත් අවස්ථාවක් තියෙනවා. හැමදේම කර්මයට බාර දෙන්න බෑ. අපිට බුදුදහම තුළ අපිට තියෙනවා නම් මේකෙන් ගැලවෙන්න අපිට කුසලයක් තියෙනවා නම් ඉතින් අකුසල් මැඩලන කුසල් අපිට වර්ධනය කරගන්න පුළුවන්. ඉතින් ඒක නිසා කල්පනා කරලා බලන්න හරි දේ කරන්න. හරි දේ කරන්නේ ඇති. තවත් තියෙනද ප්‍රශ්න? අනිත් එක තවත් කාරණාවක් ඔබට මතක් කරන්න ඕනේ. ඉතින් අපි භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් මේ දිනවල අපි කුටි නිර්මාණය කරගෙන යනවා. කුටි 20ක් හදන්න තමයි අපි සූදානම් වෙලා ඉන්නේ. දැන්ට අපි කුටි 6ක වැඩ පටන් අරගෙන තියෙනවා. අපි දායක මහත්තුරුන් අපිට 6ක් වෙනුවෙන් අපිට දායකත්වය දීලා තියෙනවා. ඉතින් ඒක කුටියක් හදන්න 1,05,000 විතර මුදලක් වැය වෙනවා. 1,03,500 අතර මුදලක් වැය වෙනවා. ලොකු කුටි නෙමෙයි, සාමාන්‍ය කුටි. ඉතින් ඒක නිසා ඔබට පුළුවන් නම් අපිත් එක්ක අත්තර බඳගෙන මේ කුටි තව අපිට කුටි 14ක් හදන්න නියමිතව තිබෙනවා. ඉතින් ඒ 14 හදා ගන්න අපිට උදව් උපකාර කරන්න පුළුවන් නම් මේ ඉතාමත්ම ලොකු කුසලයක්. ස්වාමින් වහන්සේ නමකට වැඩ ඉන්න කුටියක් හදලා දෙනවා කියලා කියන්නේ සසරම ඔබෙන් නිවා ගන්න පුළුවන් වෙන මහා කුසල කර්මයක් කියන එකත් අවබෝධයක් තියෙන්න ඕනේ ඔබට. ඉතින් ඒක නිසා අපි සල්ලි හම්බ කරනවා, වියදම් කරනවා, නාස්ති කරනවා, සසර වෙනුවෙන් කරන්න පුළුවන් නම් දෙයක් මෙන්න ඉතාමත්ම අවස්ථාවක් ඔබට තියෙනවා. ඉතාමත්ම හොඳ අවස්ථාවක් තියෙනවා. සල්ලි හම්බ වෙනවා, වියදම් කරනවා, කනව බොනවා, පාටි දානවා, විනාශ කරගෙන යනවනේ. සමාවෙන්න විනාශ කරගෙන යනවනේ. ඉතින් ගන්නේ විනාශ කරගෙන යන මුදලින් ආයෝජනය කරන්න පුළුවන් නම් සංසාරයට මේ තමයි ඒ වෙනියු අවස්ථාවක්. ඒ වගේ අවස්ථාවක් අපිට ජීවිතේ ලැබෙන්නේ ගොඩාක් කලාතුරකින්. ඒ අවස්ථාව දැන් ඔබට ලැබිලා තියෙනවා. ඒක අපි මඟ පෙන්වලා තියෙනවා. පුළුවන්කමක් තියෙනවා භික්ෂුන් වහන්සේ නමක් වෙනුවෙන් පුංචි කුටියක් හදන්න පුළුවන් නම් ඒ අවස්ථාව අපි උදා කරලා දෙලා තියෙනවා. අපිට උදව් කරන්න කියලා ඉතාමත්ම ගෞරවයෙන් ඔබට මතක් කරන්න කැමතියි. තවත් ආදරය සම්බන්ධයෙන් මොන හරි ගැටලු තියෙනව නම් ඔබට පෞද්ගලික ගැටලු තියෙනවා නම් අපිට යොමු කරන්නත් පුළුවන්. ඉතින් ධර්මයට අනුව අපිට යම් කිසි කාරණාවක්ට උත්තරයක් දෙන්න පුළුවන්. 0717178088 කියන දුරකථන අංකය අපි තියෙනවා. WhatsApp පණිවිඩයක් පමණක් යොමු කරන්න පුළුවන් ඒ දුරකථන අංකයට. ඉතින් ගොඩාක් දෙනා ධර්මදේශනාව නම් ශ්‍රවණය කරනවා. ඒ වගේම මේව පිළිපදිනව නම් තවත් හොඳයි කියලා හිතෙනවා.
ඉතින් පිළිපදින්නේ නැත්නම් ජීවිතය අවුල් කර ගන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ වගේම තමයි අවබෝධයක් ඇති කර ගන්න අපි කරන හැම දෙයකටම අවබෝධයක් තියෙන්න ඕනේ. අවබෝධයක් නැති වුණොත් වැඩක් වෙන්නේ නැහැ. හැම දෙයකටම අවබෝධයක් තිබුණොත් තමයි අපේ ජීවිතය දිනන්න පුළුවන් වෙන්නේ. ජීවිතය දිනනවා කියලා කියන්නේ මොකද්ද? සල්ලි හම්බ කරගන්න එකද නැහැ. ජීවිතය දිනනවා කියලා කියන්නේ දුගතියකින් මිදලා සුගතියකට යන එක. දුගතියකින් මිදලා සුගතියක උප්පත්ති ලබා ගන්නවා නම් ඉතින් මනුසාත්මය තමයි. ආපු සරක් මනුසාත්මයක උප්පත්තියක් ලබා ගන්න ලේසි පහසු ක්‍රමයක් නැන්නේ. ඒක නිසා පින්වත් වූ පුතේ ඔබ දිනන්න සසර. සසර දිනන්නේ කොහොමද? ජීවිතය දිනන්නේ කොහොමද? දුගතියෙන් මිදෙනවා නම් ජීවිතය දිනනවා. අරුණ ගමගේ මහත්ය අටමහ කුසලයක් මනේ දප්පේ හාමුදුරුවනේ කුටියක් ආරම්. ඔව් අටමහ කුසලින් පළමු කුසලයට විදි කර පූජාව. මේ කර්ණ චීවර පූජාව, ආරාම පූජාව, අටපිරිකර පූජාව, වැසිකිලි හදලා දෙන පූජාව, ධර්ම ග්‍රන්ථ පූජා කිරීම මේ ගොඩාක් තියෙනවා. මේ කාරණා අටමහ කුසල වලට අයත් වෙන ඒවා. ඉතින් අන්න මහත්ය අටමහ කුසලයක් තමයි ආරාමයක් පූජා කරන කුටියක් හදලා පූජා කරන එක. ඒක මහ විශාල කුසලයක්. ඒ භික්ෂුන් වහන්සේ හැම මොහොතකම මේ කුටිය වැඩවාසය කරන නම් ඒක ඔබට පින මෝදු වෙනවා. ඔබ පින හැම මොහොතකම ඔබට පින වර්ධනය කරගන්න පුළුවන් පිනක් තමයි ඒක. ඒ කුටිය පරිහරණය කළා ඒක භාවිතා කරන සැරේ ඒ හැම ගඩොලයක් පාසාම ඔබට කුසල් එකතු වෙනවා ජීවිතේට. මොන හරි තව ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. කුටියක වටිනාකම ලක්ෂ 3.5 අතර පුංචි කුටි අඩි 10 පුංචි කුටි හදන්නේ. ඉතින් ඔබට පුළුවන් කැමැත්තක් තියෙනවා නම් අපේ අනුර මහත්මයාට කැමැත්තක් තියෙනවා නම් අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. මේ වගේම ධර්මදේශනාවලදී දැනුවත් කිරීම තුළින් තමයි කුටි 6ක් දැන් අපි නිර්මාණය කරන්නට අපි අවස්ථාව උදා කරගෙන තියෙනවා. ඉතින් ඔබටත් පුළුවන් අපිත් එක්ක සම්බන්ධ වෙලා මේ කටයුතු ටික කරන්න. ඉතාමත්ම කැමැත්තෙන් අපි ආරාධනා කරනවා. ප්‍රශ්න තියෙනවා දාදරේ සම්බන්ධයෙන් තියෙනවා නම් අපිට කතා කරන්නත් පුළුවන්, මේ වගේ අහන්නත් පුළුවන්. එහෙනම් දැන් කෙටියෙන් කෙටියෙන් අපි ධර්ම දේශනාව කරා. තොරතුරු ගිහිපියකුත් අපි දුන්නා. අපි තව පරිමිඩක් එවන්න තියෙනවා කියන්න. හැම මාසෙකම අවසාන ඉරිදා අපේ තරුණදම් සභාවේ රාත්‍රියේ 7ට ලංකාවේ ගුවන්විදුලි රූපවාහිනී වල ධර්ම දේශනාවන් පවත්වන ඉතාමත්ම ජනප්‍රිය ස්වාමින් වහන්සේලා වැඩම කරවල ධර්මදේශනාවක් පවත්වනවා පැය දෙකක 7 ඉඳන් 9 වෙනකන්. ඉතින් 9ට අපි පුංචි දන්සලකුත් ලෑස්ති කරලා තිනවා. හැම මාසෙකම ඒක සිද්ධ වෙනවා. ඉතින් මේ මාසෙත් අපි 26 වෙනිදා නොවැම්බර් මාස 26 වෙනිදා අපි ධර්මදේශනාව සූදානම් කරලා තිනවා පුංචි දන්සලකුත් එක්ක. ඉතින් ඒ සඳහා වැඩම කරන්නේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ඒ වගේම තමයි ශ්‍රී ලංකා රාමාන්‍ය මහානිකායේ අධිකරණ නියෝජ්‍ය අධිකරණ සංඝනායක අක්මීමන ධම්මපාල නායක ස්වාමින් වහන්සේ තමයි වැඩම කරන්නේ මේ මාසේ නොවැම්බර් 26 වෙනිදා ධර්මදේශනාවට. ඉතින් උන්වහන්සේගේ ධර්මදේශනාව සඳහා දායකත්වයක් ගන්න පුළුවන් නම් ඔබට ඒ සඳහා අවස්ථාවක් තියෙනවා. තමන් කෙනෙක් වෙනුවෙන් පින් අනුමෝදන් කරන කැමැත්තක් තියෙනවා නම් ඒක දායකත්ව ධර්මදේශනාවක් විදිහට පවත්වන්න පුළුවන්. හැම මාසෙකම අවසාන ඉරිදා අපි ධර්මදේශනා 12ක් පවත්වන හැම මාසෙකම වසර පුරාම මේ වැඩේ සිද්ධ වෙනවා. ඉතින් තරුණ දම් සභාව ගොඩාක් දේවල් අපි සංවිධානය කරලා තියෙනවා තරුණ දරුවොත් එක්ක. ඉතින් මේ වගේ කාර්යයන් වෙනවා නොවැම්බර් මාසේ 26, ඒ වගේම දෙසැම්බර් මාසේ, ජනවාරි මාසේ, පෙබරවාරි මාසේ දිගටම අපි හැම මාසෙකම අවසන් ඉරිදා රාත්‍රී 7ට ධර්ම දේශනාවක් සූදානම් කරලා තියෙනවා. ඉතාමත්ම පින්වත් ස්වාමින් වහන්සේලා වැඩම කිරීමෙන් අපේ ආරාමේ ගොඩාක් පිරිසක් සහභාගී වෙනවා. ඒ සඳහා ඔබට දායකත්ව ගන්න පුළුවන් නම් ඒ සඳහාත් අපිට කතා කරන්න පුළුවන්. 0.7717.88898 ධර්ම දාණය වනාහි ලෝක ශ්‍රේෂ්ඨතම දාණයයි. එහෙනම් ඒක සඳහා ඔබට සම්බන්ධ වෙන්න පුළුවන්කමක් තියෙනවා. එහෙනම් ඔබ හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද ධර්ම දේශනාව මෙතන නිමාවටපත් කරනවා. අපි හෙට දවසේදී ධර්ම දේශනාව සඳහා සහභාගී වෙන්න පුළුවන්කමක් නැහැ. මම ආරාමෙන් එළියට වැඩම කරලා ධර්ම දේශනාවක් පවත්වන්න නියමිතව තිබෙන නිසා හෙට රාත්‍රියේ ධර්ම දේශනාව මේ අන්තර්ජාලය හරහා පැවැත්වෙන්නේ නැහැ. අපි අනිද්දා දවසේ ආපහු පැවැත්වෙනවා. අපි
එවැනි ඉතාමත්ම කාලීන මාතෘකාවක් තෝරගෙන ධර්ම කාරණාව සාකච්ඡා කරමු. එහෙනම් ධර්ම දේශනාව නැරඹුපු, ශ්‍රවණය කරපු, නොකරපු හැම කෙනාටම සම්මා සම්බුදු සරණයි, තෙරුවන් සරණයි. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. සබ්බීතියෝ විවජ්ජන්තු, සබ්බ රෝගෝ විනස්සතු, මාතේ භවත්තන්තරායෝ සුඛී දීඝායුකෝ භව. භවතු සබ්බ මංගලම්, රක්ඛන්තු සබ්බ දේවතා, සබ්බ බුද්ධානුභාවේන, සබ්බ ධම්මානුභාවේන, සබ්බ සංඝානුභාවේන, සදා සොත්ති භවන්තු. තේ අභිවාදන සීලිස නිච්ඡන් වඩාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩන්ති. ආයුවන්නෝ සුකම්බලං, ආයුරාරෝග්‍ය සම්පත්ති, සක්ක සම්පත්ති, මේවච අතෝ නිබ්බාන සම්පත්ති. ඉමිනාතේ සමිච්ඡතු. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා.